මගේ ගාබිම අකර දහයකොත්ත ප්‍රමාත්තියවා මමස්ක පිටිං එන්න දෙයක්න අපටපුෂ රසායියක පෝර කියන්නේ ඒ අපේ තමයි තම ගටේ දේවල් විනිසකරන්ඩ නවාද කුමක් හින්ද මක් ඉඳවනවද කියලා දන්න හ එක නවත්තලම තමයික බලන්න ඕනේ ඒන අක්කර ගානක් පේර ඊළඟට මෙතන බටු තියෙනවා කෙසෙල්වා ගාවත්තියනවා අල්ලුත් තාක්ෂණ ක්‍රමට මිස් වගාවකොත්තියනවා ඉතින් ඇයි ඔබතුම මේ. ිච්චර ප්‍රමාණයක් තියදත් මේ අලුත්තාක්ෂයක පොඩි පොලිටනල්ල එකකුත් මේවාර්ගරි දසේ දහක පොිතන්න නිර්මාණයකට යන්න උනන්දුනේ ඒල්මිටස්ම කර කමාරක්ක තර කර කිසිම ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්කොක් ඇැතිුණේ නැහැ කෘමිහානි තෙල් පොරවලින් කිම ප්‍රයෝජනයයක් ලැබුන් හැ මේක දැන් පොලිටනල් ඇතුළේ ඔය කෘමිහානී සිද්ධ වෙන් නැතින්දා ඒකතාඒක තාක්ෂණය දියුණු හින්දා. ඒ ඒ පාරම ලොකු ප්‍රමාණයකට මගේ හිල්ල යන්න බලපොරොත්තතුනේ හිද තමයි පලදාවක් ලබනවා නම් පොඩි ප්‍රමාණයක් අලවි කරන්න අමාරුයි පොඩිප්‍රමාණයක් කලිපරන්න කිසිම ඒකම ඒන්නේ ගැන ගැනම්කරුවත් මුදරලර පැමණෙන්නේ නැහැ ඒ ස්සා තමයි දසේ දක් කරහම එතන ලබන්ඩ පුළුවන් පලදාව වැඩිනි අයිබෝන් ගැමිය YouTubeු් චැනල්ල එකට බෝ ආදරයෙන් පිළිගන්නවා ඉති දැන්. ගොල බලයි මේ මොකද මේ ලස්සන වැැව කියලා සමහරයටට ඔබ හිතයි මම මේ වැැව න්න ඇවිල මේ ලස්සන සුන්දර පරිසර ඉතින් අපේ මේ ඇවිල්ල තියෙන්නේ ගන්තිරයාගම ප්‍රදේශයට මම ආවේ මෙතන පොලිටනර් නිර්මාණය කරන්න එකන වර්ගඩි අටදාහය තනලද දෙගෙන වර්ගඩි දසේදාහක පොලිටනල්ලක නිර්මාණය කරන්න එනග ඒ මාලු මිරස් වගඩ හැබැයි එහි අයිතිකාර මහත් මෙහෙමනැත්තැන් ඔහු සාර්ථක කෘෂිව්‍යසායක මහත්මේ ඉතින් මම ඔබට අද හඳුන්වල දෙන්නේ න්නේ ඔහුගේ අනික් වගාවන් ගෙන ඉතිං ඇත්තටම මෙතන විශාල ප්‍රමාණය එකෙන අක්කර දහයක් වර්ග කීපයක් ලස්සනට සාර්ථක වග කල්ලා හිත නති තින් අපිේ ඇතුමගේ අහමු මොනවද මේ වගාකරල තියන්නේ ඊළඟට කොච්චර ප්‍රමාණයක් වශයෙන්ද එතුම මේ වගා කරලදිී ඉතින් ඔහුගේ නම ජනක ඉතින් අපි ජනක මහත්මයගේ හමු මොනවද මේ වගය විස්තරකි මගේ වගිම අකර දායකොත ප්‍රමාතියරවා ම විසල්ලාම් පේර වගවතම පටන්ගත්තේ ඊට පස්සේ පේර වගව කරගෙන යන අතර තුරදී බුටුවලට අදාසක්ටවිල්ලා මම්බුටු වගව පටන් ත්තතා මංගුපුුටු වගව පටන්ගත්තේ මම වතුරලයින් මල්ලයින් වලින්තම පටන්ගත්තේ ඒකේ මිනිස්ශ්‍රමය අඩුයි අපටඒන්නේ දැන්තියෙන දැන්තින කාලත් එක්ක මිස්්‍රමය ලබාගන්න බෑ එයිහින්ද මිනිස්ත්‍රමය අඩුයි බලධාව වල්ට හානියක් පෙන්න්නේ හ ඒහින්දා සාර්්‍යකත්තයක් තියෙනවා තව ඊට පතුරු මම කෙසල් වග කරයන යනවා කෙල් වගාවේ දැනන්තම පටන්ගන තියෙන්නේ කෙසෙල් වගාව ගැන දැන්ටනම් ප්‍රශ්නයක් ඇතුළ නෑහැ ඒත් ඉ එක ස්සරට තමාක් කොම ේදකිල බලාගන්න ඕන පට පන්ගත්ත විතරයි මොක ෙල්වාගව පෙර වගාව මුලින් පටන්ගන දැන්ට අවුරුදු පහක්තරයෙනවා එක මට කිසිම ප්‍රශ්යක් වෙලා නෑ දැන්ට. එක එවිදිටම යනගමන්තව මම අතුරභෝග වග කරගන යන්නේමමට පස්සේ ඩිප් ඩිපලයින් සට් කරලා චොල්ලින් අම්මිරිස් වගව පටන් ගත්තා අම්මිස් අක්‍රයෙකුටපුමාණයක් හදලා තියෙනවා දැනට එක සාර්ථකතයක් තියෙනවා කරගන යන අතර තුළෙතු දමාම ටැනල් පොලිටනල් ගහන්ඩ පොලටැනල් පටන්ගන මිනිස් වගවර යන අතර තුරදීතම පොලිටනල්ට අහසක් ඇති වනීමට ඉති මෙහෙමයි දැ තවදයක් තමයි දැන් හැමෝම එක පාරට මේ වගේදඒකට අතහ ගහන්න ඉතින් මම දැක්ක ඔබේ පසුබි මේ ඔබ පයනතු මහා පරිමාණින් තම හැමදේම කරන්න ඉතින් ඔබේ පවුල් පරිසරය ැනත් පොඩි අහසක් දුන්න. අපි ඒ කියන්නේ මුලින්ඳම් මධ්‍යපනය කරගෙන ගියා මගේැයි ඉන්ජිනීිය කෙනෙකම්තකොට අපි දෙමපියෝ කරේ මුලන්නම්ම ගොවිතන දැනට වනත් මම මම අධ්‍යාපනයෙන් ඇත්ත අයි රකියාවක් කරට මම අධ්‍යාපනින් අයි ඉවත්තුලා මම බීගොවිතන සම්බන්ධ ආහනත් එෙක්ක තමයි රැකියාව කරගෙන න්නේ ඉතිං ගොයිතන අප මුලින් දම පටන්ගනාවේ මු ගොතන කරගනාවේ එක ඒවිදිනම් කරග යන්න බපපුරොත්තක් තුල් තමයි අප අයිියගේ සයෝග්‍යයයි දෙමක්ක සසායගයක්කම සයෝගයක් තුළතු තම. මම බයිනතු ඔය තැන ලොකු ප්‍රමාණයකට ලොකු ප්‍රමාණයක් තැනල් රයන්න්න අදා සැති වුණමට එකට යගෙන තහල බල්ලා කමන්න කරම කියන අදසිත්මය කරේ ඔව ඉතිං දැන් මෙහේ තියෙන ඒැන මෙතන අක්කරග ආනක් පේර තියෙනවා ඊළඟට කෙසෙල් වගාවත් තියනවා ඊළඟට දැන් අදගත් පෝර නි්පාදනය වන එකන පොලිටන්නල් එකට කර දහයි හදාගෙන ත නි්පාදනයකුත් යන නිතන තියෙනවා බට්ටු. el මිරිස් මෙ හැම වගාවම්ම තියෙන ති ඔබතුමාට සෑහෙන්න්න මේ ගැ ැනුමකුත් තියෙනවා එකන තැන් ගොඩ දෙනෙක් මා්‍යෙන් නිකම් වග කරන්න උුතුමා නවීන තාක්ෂණ ක්‍රමට දැන් මයි න්න ඉති ඒ එක විශේෂත්වය දැන් ඊළඟට ඇයි ඔබතුමා මේ පොලිටනල් නිර්මාණක දැ මෙතන පොඩිපොලිටනල්ල කන්නේ වර්ගඩි දාස දාහක පොලිටන නිර්මාණයකට උනන්දුනේ ඇයි මොනවග වගදයේ බපොත්තු ඔබතුන් චරකරගන ගේාවගේ ුමිනාශක වලින් තෙල් පෝරෝලින්ඩන් සිද කරන්න බෑඇපුලුවක මක් නහ මල් මිරිස්ර මල් මිරිිස් වගාව සම්පූර්ණය මනිස්සුන ඒවස පොල්ිගන ඇ වග පටන්ගඩ අදස් ඇති වුණේ දාසෙදාක ලොකපමාණයක්ම කරම් පටන්ගත්තේ ඒක සාර්ථකපවයක් කියනෙහිද. ඉතින් ඔබතුමා මේ වගාේද ඉතින් දැන් සාමාන්‍ය මේ අනිත් වගාවන් මේ හෙන සාර්ථකවගන්නවා ඒනක්කර ගානක්. පේර ඊළඟට මෙතන බටු තියෙනවා කෙල් වගාවත් තියෙනවා අලුත් තාක්ෂණ ක්‍රමයට මිරිස් වගාවකුත්තියෙනවා ඉතින් ඇයි ඔබතුමා මේතා බච්චර ප්‍රණක් තියදත් මේ අුත් තාක්ෂණයකම පොඩි පොලිටන ල එකකුත් මේ වර්ගි දාසේ දාහක පොලිටන නිර්මාණයකට යන්න උනන්දුනය ඒකේ මොනවගේ වගාවද ඔබතුමා කරන්නේ මම්පුොලිටැල්ල තුළේ මාල්මිටිස් තම වග ගරඩ හිතාගෙන ඉන්නේ මට ප්‍රශ්න ඇති වනේම පේර වගා මුලින්ම පටන්ගත්තා පේර වගා දැන් කෘමිනාර්ශක වලින් නුයි සත්තුන් ගෙනු තිනව ප්‍රශ්නය නිසා පේර වගවෙත් හා නිසිද්දුල තියෙන. ඒවාගවා වම්පුටු කරගන ගියත් මේ මල් දාලා යකන් මිනිස්්‍රම යාඩු කරන කරගන යන්නේ මිනිස්්‍රම අප සවාගන්න දැට අමාරුහිද ග මිනිස්්‍රමය වැඩිපුර්ම ප්‍රමාණයක් ව අවශ්‍යෙන්න්ද ඒ දැන් මේවාකරාට කෘමිහානි වලින් ඒත් මේකේ දැනටමට රෝග දකින්න තියෙනවා කෙසෙල්වාගවතු කරනවා කෙසල් වගවට තාහන් වෙලා තියෙනවා මල් විනිස්්‍රම කර කමාරක් තර කරක් කිසිම ප්‍රතිඵලයක් ලබාගන් පුළුවන්කොක් ඇතිුණේ නැහැ කුමිහානි තෙල් පොරවලින් කිසිම ප්‍රයජනය ලැබුන්හ ඒ දැන් පොලිටැනල් ඇතුලේ ක්‍රමිහාණී සිද්ධවෙන් නැතින්දා ඒක තායක තාක්ෂණයදියුණු හින්දා ඒ ඒ පාරම ලොකු ප්‍රමාණකටුමගේ හිල්ලා යන්න බලාපොරොත් ඇතුනේ හිද තමයි ඒකයන්නේ කොමත් තිකර දැ ති අදස ගින්තියෙන් එත පොලිටැනල් වලටනේම පොලිටැනල් බල නවා එන්දා බොලිටැනල්ත්තුලේ දෙැම්මාල්ු ිනිස් වගන් හිතානි ඉන්නවා. ඉතින් ඔබතුමා දැම් මෙතන හැමදේම මහා පරිමාණයෙන් කරලදින පේර තක්කර ගනක් මේ මිරිසක්කර ගානක් ඉදි මේ පොිටනල්ල එක ම දැකල දින ගොඩත් දෙනේ දැන් ඔවුන්ට සකුතර සල්ලිදි බවුණන තවන් එක පට අතගන්න එක්ෝ වර්ගඩි දාහෙන් තමයි පටන්ගන්නේ. ඇයි ඔබතුමාඉහෙම තියෙන්ද මේ වර්ගඩි දාසේදාහක දාහදාහ ප්‍රමාණයගේ දාසේගුණක මච්චර ලොකු ටනල් එක බයනතු මේ පලවෙනිි විදිහට ඔබ ඒවගේ දෙකට අතගැහේ මගේ දැම්ම පෙර වගාවත් ලොකෝටම කරගෙන ගිය එක දැන්ඒ වැඩ කරපු සොමිකයෝ ඉන්නවල්ලඟ තොකොට කෙසෙල් වගවත් දැ ලොකොට කරගෙන නවා ඒ වගේ අසාත්ථකත්තක්ම මම දකිනවානි වම්බට වම්බටුයි මිරිස්න් ඒත් කරගෙන යනවා ඒක එත දැනට මිනිස්සලත් ලොකුවටආදාවක් අසාර්ථකත් දකි නෑ ඒක අලුත් තාක්ෂණට කරනෙහිදා. පොලිටැනල්ල තුළේ දක්ෂණය දියුණවින්දාඒ දක්ෂණය ගොඩක්ම දියුණු නිසා ප්‍රමාණයල් ලොකු කරේ එක වැරම පලදාව ගවැඩිපුර ලබාගන්න පුළුවන් අපට පොලිටනල් තු සාර්ථකතයම දකිින් නැතිහින්දම පොලිටනල්ලට දස හටම ඇඳ ගන්නේ කරා. ඉති මේ පොලිටනල් එකේ මම හිතන තව දෙයක් දැන් මේ ප්‍රදේශය තියන පොඩි පොලිටනල්ලට වනත් මෙතෙන්ට බඩු සප්ලයි කරන් පුළුව ොකද සමහර වෙලාවට පොඩි ප්‍රමාණයක් ඔවන්ට දුර අරංයන්නග හාම එතන ඔවන්ට වියදම වැඩි. ඉතිං මංහිතන ඒ වගේ වාසයකුත් මේ ප්‍රදේශෙන් අය අනිත්තයටත් ඔබ හින්ද වෙයි කියලා. ඉති ඔබ ඒවගේ ගොවියෝ ගැනත් යම් මතයක් දරනවදඒ ඔබ මෙතන මධ්‍යස්ථානයක් වගේ කරන්න බලාපොරොත්තුවත් තියෙනවද ඒ අදහසකුත් අපි කිව්ත් ත්‍රප කියනවනං අපි පළදාවක් ලබනවනං පොඩි ප්‍රමාණයක් අලවිකරන්න අමාරුයි පොඩිප්‍රමාණයක් කලිරන්න කිසිම ඒකෙම ඒන්නේ ගැනම්කාරය ගැනුම්කරුවත් මුදරල් කර පැමණෙන්නේෙ නැහැ. ඒ ඉස්සා තමයි දාසේ දක් කරාම එතන ලබන්ඩ පුළුවන් පලදා වැඩින ලොකු පලද යනෙ යාට අවශ්‍ය පලදාවදෙන්න්න පුළුවන් කොමක් ති මල් ලඟ තියෙනවනම් විතරණය මල්ලඟටෙන්නේ கொட்டு போடிட்டனல் தனட்ட கணயான கட்டிேட்ட உணாத்து மங்கே மங்கிலங்கட்ட மா அ அத்ததி வேண்ட நிமி போ ஆட்ட மங்கிலங்கட்டுல்ல மங்கிலங்கட்டகி நலா அலிப்ப முந்த புலவாங்க තිன ඒක නිසා තමයි ලොක ප්‍රමාණයන්කම පටන් ගත්තේ මොකද අප පල ගොවිතනක් කරාණන් එක පළදව දෙන්න පුුවකක් තිෙන්න්නත්ත බැයි ඒක පොඩි ප්‍රමාණයක් කරලා දෙන්න පම පුළුවන්කම නැත්තන් අපිට කරලා වැඩ පුුත්නෑන ගොමහත්ත කියන්න ඇත්තරමගේ නොනන් වහසේලා තමන් ගොයිතන කරන්නේ තමන්ගේ මුදලක් උපයාගෙන තමන් ජීවත්තන්න එක කරගන්න බැරිකුමත්නොත් ගො මහත්්‍ය සරණුවනවා ඒ ඒ නිසා පොලිටැන නිර්මාණ පොලිටැන නිර්මාණය සාර්ථකත්ත ඇ තියෙනවා වනං පොඩිපොඩිගො මතුරන්ටුන්ත් මේ පොලිටැ නිර්මාණය කරගන පළදා ලබාගෙන තමන්ගේ ජීවිතය කරගන්න පුළුව ඒක නිසා දසේදාක් ම මෙවා කරේ දසේ දාහකටම යන්න තියරණ කරේ ඇ පුළුවන් එතකොට මගේ ස්ථාන මධ්‍යස්ථානයක් කරන්න එම අප අදායමක් ලබන් නොමුකුත් නෙමේ. තවත් ගො මහතුරු පොඩිොඩි ගොමතුරු ගොමත්තුරු ඉන්න නිසා ඒ ගොන්තුර චන්ස වසින් තමයි මේ විද නිර්මාණය කරන්නේ. ඉතින් තවදයක් දැකදැම් එතන පැළ හදාක්විතර මේ මිරිස්තන මේ මේවිල හයිබ්‍රිටේකය ගල් අරගල් කිරියගම එකයි වැරණිය මිරි දෙමුහුන් කල්ලා. එලියත් සාමාන්‍ය මටමට ොතු දෙෙන මිරිස්වර්ග. ඉති මේක තව දෙයක් දැකම මේක හැමදේම ඔටෝමටික් ල්් තම භාවිත කල ති ඉති ඔබ මල් හදාගන්න හැට ඔබ නිවසේ පොඩිිය හරිරගන්න විඩ්‍ය වශන කෙන් කර. ඒගැත් ඔබට වීඩියෝ ගැනඉතින්. ඊට අමතරව අපි මෙතුමාගේින් අහමු මේ තාක්ෂණය මොකක්ද ඉති මෙච්චර අක්කරයක් විතර කොහොමද මේගේ සේවක ලොකුවට නැතුව වනත් ඔබතුමා මේ තාක්ෂණය කොහොමද මේ මිරිස් වගාව කරගෙනයන්න කියලා. මම මාල්මිඩිස් මාල්මිනිස් අක්කරෙක් මානු කිෙදර කරා. ඒ අතර තුඩදබිම පොඩ්ඩත් තිබිලාර භාගක්ක කාලකපමානයක් විතර. යින් මේ මිනිස් වගව කර එ කියන්නේ ගිය මාස්කරන්නේ තම කරේ මාල් මිඩිස්වලිින් කිසිම ප්‍රයෝජයක් තිබුන් නැහැ නමුත් මේ හයිබිටන් මිරිස් ර්ගට එහම ලොකුවට ලෙඩක්කා වෙන්න හැ කුමයානි පොළොවේ තියන ප්‍රශ්නයි විතරයි වුුණේ එන්ද මේ මල්චක ම ප්‍රජනයට ගත්තේ දැම් කලේඉන්න හැ මිනිස්්‍රමය අවශ්‍යතාවයක් නෑ මම දන්න මම දැනගත්තාමහයිබිටන් මිනිිස්ස එක ලුකුවටල්ලෙඩ රෝක ඇතිවන්න හැ කියලා මල් මිටස්වා ගනෙමයි ඒක නිසා මල්චක දැම් මල්චකින් තමා තෙල් පෝරසිය සියල්ලම ගහටලැබෙන්නේ මිනිස්ශ්‍රමයක් ඇත් අශ්‍යම කිසිම අවශ්‍යතාවයන්න පලදව ලබා ගඩ විතරයි ඉතිං ක්ෂණ ද වුණනුව තාක්ෂණය මල්චකත් අල්තං අපපු තාක්ෂණයක් නඒකරත් එකයි මමතහලා බැලුවේ එකත් සාර්ථකයිමට ඒවගේ ඒ නිසා තම පොඩිටැනලකට පොල් ජැනලක ක මල්චක පස්ස තම පොල්ටැනලෙට දාස ඇතිව වනේ පොල්ටැනලෙත් ගොඩක්ම සාර්ථකත්ය ලබයි කියලා මහිතන දැ මෙතන තියෙනවා කෙල්ල වගදැ සමාරිට ඔබට මේ වීඩියක දකිනකොට ඒක දේවා ලොබෙල්ලයි සමට ඔබ බටුව ගාව ගැන ඇල්ලයි දැ මෙතන දහයිිය කර දාය හිල්ලන්න ඉති ඔබට එහම අවශ්‍යන කමෙන් කරන්න මං ඒගාන වග ීඩියකුද කියන්න මෙමත අකර ගාන පේර තියෙනවා ඊළඟට මෙතන ප්‍රධන මනික්ව වගවත්තම කෙල් වග. ති මෙතන මොනවද මේ කෙසෙල්වාර්ක ඉතින් ඒවට රෝගයනවද ඉතින් ඒ ැනත් පොඩි අපේ හිතවතුන්ට යම අදහක් ලබදදුන්න්නත් මොකද ඔපතුම ඇතට මේ කෙල් වවාගේගෙන පොඩි අහසක් දෙමු. කෙසෙල් වගාවගොලිකුට්ටු කියන්නේ සාමා්‍යෙන් හැම ඒන්නේ ප්‍රදේශවල කෝලිකුට්ටුවගාව වග කරත් දි බනම රෝගයවිල්ලා ප පලවෙනි ඒ පලවෙනි ආදායිමත් ලාගන බැරිතත්වයක පත්තලා තියෙනවාන. මේක මත ප අදහසක් කේතිය කිය කියන්නේ එකමාතකු පණි විඩා කම්බුුණා නල්ලින් වොලවතුරෙන් ඩිප්තාක්ෂනය යොදා ගත්තුත් මේ පැනම පැනමව එක පැනමක්කි ලෙඩිය ගට්‍රෝකන්න පුලුවන් කියලා ඒෙක් නිසා තමයිම මේකරත් අතදගහල්ති මේක මතතාම හරියටම සතකගතිබල ලබ නෑ නමුත් ්‍රිප්ක්ෂනයට නල්ලින් නල්ලින්දකින්. මේකරග යන හැබැ දැනට ප්‍රශ්නයන තාම් පලදාාවල්ල බච්චි නති නිසා පලින් පරදාවල් ලැපුුණහ පස්සඇි බලමු මොකද මේකත් තාක්ෂණය ඔොන්දයිඩ කියලා හැම දෙකටම අලුත්තාක්ෂණන තිනගත් ග අපි ට්‍රයි කල බලන්න උන්නේේ ඔහුහ ඉඟට තවදයක් මේ දැන් මේ වගාවට කොහොමද වතුර දැන් මේ වියලි කලාපන වියලි කලාපට වතුර කොද දැන් අප තෙත් කලාපෙනන දන්න හැමදාම වැස්ස තියනව වැස අනශ්‍ය දිීතිය හිඳදම වගා කරගෙන යන්න බැරිවින්නේ තවදයක්ත්තම ම ඔබතුම ඉසල්ල මටකිව්වා මේ දැන් පේරගාවටුනත් ඉස්සර එක ලෙඩාව කියල දැන් ඔබේ වගාව ලෙඩවලින් අඩුව මෙචරක්කරගාන තිබ ඒ මොකද ඔබ රසායිනික පෝර භාතය ගොඩක් අඩු කරල අර කාභනිික පෝරවලටම ගේහින්ද තිෙම අපිට සැකයක්හි තන්නක් තුළුව මේ රසායිනික පෝරහහා හා ඒ එකක ලෙඩ රෝග එවනවද කියලා තිේ අපි හරියටම දන්න නහෑ මොද බහුජාතිකර සමාගම් පිටරටොලිින් ඒදේ කරන වද කියලා. මේ ඉතින් මම දැක්ක අර පිටට දැන් අඇමෙරිකාවේ. ඒෙම ඔයි චයින රහ එක බීජ පැකට ගෙහිල්, ඒවා හරහත් එකේ කුමි සතුන් ව්‍යත්තකන ඉති ඒගැ ඔබට විඩිය අවශන කමින් කරන්නමං ඒ චයිනවල ඒ ීඩියකත් ඔබට ගන්නයි. ඉතින් ඔබතුමා අපිට පොඩි අදහසත් දෙන්න මේ වියලි කලාපි. ඇතනම මේ ලස්සන පැත්තක් වැව් තියෙන ඉතිං කොහොමද මේ ප්‍රදේශය මෙච්චර අක්කර දහයකට විතර වගාවට අවශ්‍ය වතුර මේකේ එක ගහක ේබාලනෑ ලස්සන්නට තියන ්‍රේශ විදිර ැ. ප ෙත් කලාපත් ැතිවිදිහ ලසන්ට තින ඉතින් ඒගේ මෙච්චර කොහොමද අපි ජලකාලමනාකාරීතයක් මෙතැදි මේ විදිහයටට ඔබතුමා කරගෙන තින්. මම මුලින්ම පේර වගව පටන්ගත්තේ නලලඳක් ප්‍රෝජෙන්න්ඩර්ගෙන නගලින්දෙන් කරනයන්න බරිකමක් නිසා මම අය අවසරරය ලබාගෙන වගලින්ද පටන්ගත්ත. වගලිින්දෙන් කට්‍රල් කරණයන්ට පෙේර වගව ලොක් වෙද්දිින් වගලිදත් මන්දිරදත්තයට පත්තුනාට இட்பசி மாவலியின் மாவளிற கத்தல்லலாம் மாவலினு தவசற அருகன வவேந்தங அப்படி கதிீ நா வவேந்த் வத்துர்ளைன அருகுனாமா மகையிடுமட்டு. ஐட்பே ஏக்கே ஏட்ட இது பலிர் கத்தகல்லாம் விதுலபழம ஏ அவசரி அருகுன வகாமீற்று லபாகனு தட்ட வ வத்து මාර්ග්‍යයක් ලබාගෙන තියනවා අපේ දකිනව රජ එහම දැ මේවේ රසායිනික පෝර නවත්තලගෙි ඒකට සහ විට ඔය ගොය හතුර ද්‍යෝෂණය කනව දකිනති අපි දන්න එක පෝර සමාග යටින් මෙවෙලා උද්්‍යෝගණය කරන්නවද මොකක්දකල් හැබැයි ම දැක්ක තවදද මෙතුම මේ පේර අක්කර ගාන එකන මේ වග අක්කර දහයික වගවන්නේ ඉති මේකතිීදත් එසර එතුමගත් ලෙඩෑවිල්ල එතුමා මේ පේර වගාවට රසායිනික පෝරයි වට කාබනිික පෝර භාවිතයට කිල්ල තියෙන ඉතින් ම හිතනවා ඔබට ඉති මෙතුමට මෙහෙම කාබනික කරන්න පුළුවන්න්න ඔබට තුුවන්ගෙලතිින් එතුමගේ අහම ඇතරමද පේවගාව කොමද ඔබතුමා කරන්න කියලා. පේර වගාව මුලිම පටන්ගත්ත ප්‍රදේශතියනවා කිය මනේ ේරවා මුලිම පටන්ගත්තේ මෙතම පේරගාවව පටගත්ත තවත්තායින්නවා ඒ අය පටන්ගන මමත් පටන්ගන මම මුල්ල කාලයේදී කෘෂිපෝර ඒන්නේ මොර රසායිනක පෝර විශාල ප්‍රමාණයක් පේර වගවට යො දාගත්ත ඒන්නේ ෙල් පෝර වලින්ම තමයි මම පේර කරගන ගී. අර තෙල් අර අනික් වගවන් අසාර්ථක වෙනවා අසාර්ථක ොුා සම්පූර්ණය මසාර්ථකච්චි ගවල් තියෙනවා මම කෘෂිපෝර ඇත්තනම කි වවා දැන්ට අඩු කරලා තියන්නවා. යම් අතරතුරදී කාවනික පහර වලට හැරලත් කාමණිපෝර භාවිතක කරන්නේ යනවා ඇබැයි මන්ගේ පේරාගය දැන් ඉස්සරල මිනාස් වෙච්චි තරම් විනාස න්නේහ. එ ඒ කියන්නේ මම කියන්නේ රජයගත්ත තියරන්නේ ඇත්තටම සාර්ථකයි මොකද පිටිං එන්න දෙයක්න අපුෂ මෙ රසායින්ක පෝර කියන්නේ ඒ අපේ තම තමන් ගටේ දෙවල් විනාසකරන් දෙවනුවාද කුමක්හින්ද මක් දැවනවාද කියලා දන්න එක නවත්තලාම තමයික බලන්න ඕන අපි දැන් ඕන තරන් ගොවි මහත්තුරු දකිනවා ති මොද සමහරවිට ඔවන් හරි මැසිවිලින ගෙනවා දැන් පෝරණන ඒ වගේ ප්‍රශ්නවල නවොත් මෙතුම එහමනෙමි ඔහු ඉහළම තාක්ෂනටේ ගැන්නේ අද ලෝක පවතිනි හළම තාක්ෂ නිටුනත් යනවා කිසිම ායිසකක් නැතු. පොඩි ප්‍රමාණ වලින මහා පරිවනික ඕුනන් අගහන්න. ඉතිං හැබැයි ඔහු ඒවගේ ගන්නහිද තමයි අපි තන්න ඔබ ඔහු එතරම් දවුණ මොක ොහුඒක එකැන වීගොවිතැන් පැත් පේර ඊ මි කසෙල් ද වම්බට දැ මේ පොලිටනල් තාක්ෂණ දැ මේ පොිටල් තාක්ෂය ඔබ දන්න ඔොහු ග්‍රෝබෑග්ග ුට වෙනම ක්‍රමයක් තමයි අත්හදා බලන්න බලාපොති ඉති ඒගැන ඔබට විඩෝශන ඔබ කමෙන් කරන්න අනිවාරෙන් ඒ විඩියකුත් ගැන්න ඉතින් ඔබු මේ එලියවාගරල තියන මිරිස්වාර්ගත් හයිබ්‍රරිඩ් වර්ග ඉති ඒ ඇත් ඇට හදාගන්න හැති. එහම ඔබට ීඩියෝ වශන කමෙන් කරන මම ඒ ගැ ගෙනන තින් අපි මං හිතනෝ මේ වීඩියගෙන් ඔබට වගාවන් සෑහෙන්න්න ප්‍රමාණය පොඩි ප්‍රමාණය එන්නෙ මේ වගාවකින් කොහම දෙනිකම් බොරුවටනේමා ඇත්තරම දියුණු වෙලා ඉහළටම කරගෙනයන්නේ කියල ලොකු අදහසක් එන්නඇද කියලා. ඉතිං මම බෙහෙවින් එතුමට ස්තුතිවන්තයනෝ ඔබයෙනුවෙන් මේ කාරණ කිව්වට ඉති ඔබට බොහෝම ස්තුති. එත්මගේක ඉ ඇත්ම ප්‍රයෝගික ගෝවිතනයකැනේ ඇත්ම ගොවිකෙන ඔහු කුෂි වවවාසායක මොකද මහා පරිමාණින් කරන්න. ඉතින් එතුමට එහම කාග්ි පෝරඩින් කරන්න පුළුවන්න ඉතින් ඔබටත් බැරිවෙනෙක් නෑ උත්හ කර ලබන්න මොකද අපේ සියලා ඒ කාලේ ආච්චිල එකන. ඒ පරම්පරාව මේ රසායින්ක බෝර පාවි කර නෑ. අනිද මයිති ම හිතනම ඩිය ලොකු අදහක් කන්නති කියලා එති මේගේ අපි දිරියදිත් ගොඩක් වටින වේඩියෝ දුරල ශාක ගැන මේ වගේ අලු තාක්ෂණක කරම ඔබ තන්ියම වගරල දවන හට ගැ ීඩ ගොඩක් ල හ ද ඔ ැන ගම නල සක්ස්ක්‍රයිප කලන දැම සක්ස්කයිප කරන්න ෙල්ලක එක කිකර අප දාන ඩිය සුබට හොයින්න දැන්නව තක්ගල නොටිකන් සිදිහටේ ඉතින් අප මේගේ තාවයවත් තේඩිය එකක හමුවම්. ඔබට තෙරුවන් සරන්න.